මේ දවස්වල කාගේ සාකච්ඡාවට භාජන වෙන්නේ මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නැති කරලා 20 වෙනි සංශෝධනය ඇති කිරීම පිළිබඳ කතාව. මේකේ පැන නගින ප්‍රශ්නයක් නම් මේක කබලෙන් ලිපට වැටීමක්ද? එහෙම නැත්නම් අර ජන කවියක කියනවා වගේ එකක් කඩතුළු වසා ගන්නට ගොයින් සිදු වූ කාර්යය දෙකක් කඩතුළු හදා දුන්නයි ඉඳුරු ආචාර්ය වැනි වැඩද්ද කියන එක පැනගි. 14 වෙනිදා සලකුණ වැඩසටහන යටතේ සාකච්ඡාවක් පැවැත්වුවා මේ අධිකරණ ඇමති අලිසබ්‍රී මහත්මයා සමඟ. ඒකෙදී ඇසිය යුතු ඉතාම වැදගත් ප්‍රශ්න ගණනාවක්ම ඇහුවේ නැහැ මොන හේතුවකට හරි. ඒ ඇසිය යුතු තිබු සමහර ප්‍රශ්න නැගීමයි මෙම සාකච්ඡාවේ බලාපොරොත්තු. පළවෙනිම ප්‍රශ්නය ඔය මම පෙර සඳහන් කළා වගේ විසුවල් සංශෝධනය 19 වෙනි සංශෝධනය වැරදි හැදීමකට වෙයිද? එහෙම නැත්නම් ඒ වැරදි නිසා ඇතිවෙච්ච ප්‍රතිඵල තව තවත් උග්‍ර කරන තත්ත්වයක් ඇති කරයිද කියන ප්‍රශ්නේ. ඒකට මොකක් හේතු තියෙනවා? ඒක වැඩිපුර සිද්ධ වෙන්න තියෙන තත්ත්වේ වඩාත් අවුල් වීමක් ඇති විය හැකි. ප්‍රතිසංස්කරණයක් කරනවා නම් කළ යුතු වන්නේ ඔය සංශෝධන දෙකටම මුල් වෙන 1978 ව්‍යවස්ථාව මුළුමනින්ම නැති කරන එක. එහෙම නැතුව සිද්ධ වෙන්න පුළුවන් හානිය වඩා වැඩි. දැන් මේකෙදී ඒ වැඩි වෙන්න හේතු මොනවද කියන එකෙදී මෙන්න මේ ප්‍රශ්න ඇමතිතුමාගෙන් ඇසිය යුතුව තිබුණා. එකක් තමයි ගරු ඇමතිතුමා, එතුමා නීතිඥයෙක් පමණක් නෙවෙයි ජනාධිපති නීතිඥයෙකුත්. ඒ නිසා ඔහු මේ නීතිය සාමාන්‍යයෙන් පිළිගන්න පහත සඳහන් ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා කියලා. ඒ ප්‍රතිපස්ති නම් පළවෙනියෙන්ම සර්ව බලධාරී රාජ්‍යයට තියෙන අධික බලය නිසාම රටක ජීවත් වෙන මිනිසුන්ට ආරක්ෂාවක් ලැබෙන නීතිමය විධික්‍රමයක් පැවතිය යුතුද කියන කාරණා. මේක ලෝකේ විශ්වමය නීතියක් හැටියට පිළිගන්න පළවෙනිම නීතිය. මොකද අපි පත් කරගන්න රජයන්, එහෙම නැත්නම් වෙනත් ආකාරයෙන් පත් වෙන රජයන් මහා විශාල බලතල පවතිනවා. සාමාන්‍ය දිනදා ජීවත් වෙන මනුස්සයෙකුට එහෙම බලතල නැහැ. උදාහරණයක් වශයෙන් රජයට සම්පූර්ණයෙන්ම ආයුධ පාවිච්චි කිරීමේ බලය තියෙනවා, අත්අඩංගුවට ගැනීමේ බලය තියෙනවා, ඔයගේ මහා විශාල බලතල තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදීම තාපික ප්‍රතිපත්තියක් ආරක්ෂා වුණා. සමහර කරුණු පිළිබඳව ජනතාවට ආරක්ෂාව ලබා දීමට රාජ්‍ය යන්ත්‍රණයක් තියෙන්න ඕනි කියලා. රජය විසින් මේක කරන්න ඕනි කියලා. දැන් මේ ප්‍රතිපත්තිය ඇමතිතුමා පිළිගන්නවා. දෙවෙනි එක සම්ප්‍රදායිකව මෙහෙම ජනතාවව ආරක්ෂා කිරීමේ කාර්යය රාජ්‍ය තුල පැවරෙන්නේ අධිකරණයට එය කියන කාරණාව ඇමතිතුමා පිළිගන්නවා. විශේෂයෙන්ම අධිකරණ බලයේම හරය හැටියට තියෙන්නේ අධිකරණයට හරස් වීමට ඇති හැකියාව අන්තරෝමතික හා නීති විරෝධී ක්‍රියා මාර්ගයෙන් කිසියම් පුද්ගලයෙකුට ඔහු තනතුරු දරුවත් නැතත් සාමාන්‍ය දුප්පත් මිනිහෙක් වුණත් පොසත් මිනිහෙක් වුණත් කවුරු වුණත් ඒ ඔහු ආරක්ෂා කරන්න ආරක්ෂකයා අධිකරණයද නැත්නම් වෙන කවුරු හරි ඉන්නවද? ඇමතිතුමා අගින් තවත් ඇසිය යුතු ප්‍රශ්නයක් වෙන්නේ මෙහෙම අධිකරණයට නම් යුතුකම තියෙන්නේ ජනතාවට ආරක්ෂා කරලා දෙන්න රජයේ අධික බලයට විරුද්ධව ඒ කාර්යයේ යෙදෙන විනිශ්චකාරවරුන්ට හා ඒ කාර්යයට අන් ආකාරයකින් සම්බන්ධ වෙන අයට ආරක්ෂාවක් තිබිය යුතුද නැද්ද? දැන් විශාල බලයකට විරුද්ධව තව කෙනෙක්ව ආරක්ෂා කරන කෙනා ම ඒ ආරක්ෂා කරන්න ගිහිල්ලා අමාරු වැඩෙන්න පුළුවන්. ඒක හරියට අර කවුරු හරි කාට හරි පිහින් අයින්ද යන වෙලාවේ ඇනුම් කන මිනිහා බේරන්න ගියාම අනිත් කෙනා විසින් අනින්න පුළුවන් ආරක්ෂකයාට.
රාජ්‍ය තන්ත්‍රයෙන් එහෙම සිද්ධ වෙන වෙමඩ තියෙන ඉඩකඩ එහෙම නැද්දලා මේ ලංකාවේ තරම් සුවිශේෂ රටක්ද එහෙම කිසිම ආනතුරක් වෙන්නේ නැති එහෙම නැත්තම් ඇමතිතුමා මේ කාරණාව ප්‍රතික්ෂේප කරනවා ආරක්ෂකයාට රජයේ විසින්ම රජයේ නිල නීතිමය වශයෙන් පුද්ගලයන් වශයෙන් නෙවෙයි නීතිමය ක්‍රියාදාමයන් තුල ආරක්ෂාවක් තිබිය යුතුයි කියන එක ඇමතිතුමා පිළිගන්නවා ඊළඟ කාරණාව එහෙක පිළිගන්නවා නම් අධිකරණය ජනතාව ආරක්ෂා කිරීමේදී යෙදීමේදී අධිකරණයමත් තමත් ආරක්ෂාවක් තිබිය යුතුයි කියන එක පිළිගන්නවා නම් ඇමතිතුමා පිළිගන්නවාද රැකියාවේ සුරක්ෂිතභාවය එනම් security of tenure කියන ලෝකේ පුරාම පිළිගත් ප්‍රධානම සාධකය කියලා අධිකරණය වෙනත් බලපෑම් වලින් ආරක්ෂා කරා. දැන් මේක අත්‍යවශ්‍යම නිදහස පිළිබඳව පවතින ඉතාම බරපතලම මූලධර්මයක්. දැන් බොහෝ රටවල් වල මේක විනිශ්චයකාරවරුන්ට විතරක් නෙවෙයි මේක පවතිනවා විශේෂඥ දැනීමක් ඇති ප්‍රොෆෙසර් මහාචාර්යවරු ඒ වගේ මේ මත ප්‍රකාශ කිරීම රාජකාරිය බවට පත් වෙලා තියෙන අය. ඒගොල්ලන්ගේ රාජකාරිය හරියට කරන්න නම් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මත බය නැතුව පැකිලෙන්නේ නැතුව ප්‍රකාශ කිරීමේ ශක්තිය තියෙන අය වෙන්න ඕනේ. ඒ ඇති කිරීම සඳහා නීතියෙන් කියනවා කිසිම මත පිළිබඳ ප්‍රශ්නයක් උඩ හෝ වෙන කිසිම කාරණාවක් උඩ ඔවුන්ගේම වෙන විසමාචාරයකට ඇර ඔවුන්ගේ ඔවුන්ගේ සේවයෙන් පහ කරන්න බෑ කියලා. මේක සමස්ත නීතියෙම ගැබ් වෙලා තියෙන security of tenure එහෙම නැත්නම් තමුන්ගේ රැකියාවේ සුරක්ෂිතභාවය පිළිබඳ මූලධර්මය. දැන් මේ මූලධර්මය ලංකාවට හොඳ නැති මූලධර්මයක්. ඒක නිසාවටද ඒක අදාළ දාලා ජනාධිපතිතුමාගේ කැමැත්තට අනුව ඔවුන්ගේ පත්කිරීම වගේම ඉවත් කිරීමක් කළ යුතුයි කියන එක තියෙනවා. මේක කෙනෙකුගේ හොඳ නරක පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. මේක වෘත්තීයමය සම්ප්‍රදායක් පිළිබඳ ප්‍රශ්නයක්. වෘත්ති ආරක්ෂා කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට යම් තීන්දුව ගන්න විනිශ්චයකාරවරයා වෘත්තීයමය කටයුත්තක් කරන්නේ. ඒ වගේම එයාව ඉවත් කිරීමට යම් කෙනෙකුට බලය තියෙනවා නම් විසමාචාරුන්ද එයත් ඒක රාජ ඒක දෙකම නීතියෙන් බැඳලා තියෙන දෙයක්. නීතියෙන් පරිබාහිර වුණා වූ අභිමතය කියලා දෙයක් මේ වගේ බරපතල කාරණාවක් උඩ පැවතිය යුතුද මේක අමතිවරකෙන් ඇසිය යුතුව තිබුණු ඊළඟ ප්‍රශ්නේ නීතිය තියෙන එක මූල ධර්මයක් නම් සෑම විටම නීතිය තරමක් දුරට අභිමතය සෑම කාරණාවක්ම නීතියට අනුව කරන්න ඕනේ යම් දේවල් සඳහා යම් ප්‍රමාණයක අභිමතයක් තියෙන්න පුළුවන් නමුත් අභිමතය නීතිය අයින් කරලා ඒ වෙනුවෙන් අභිමතය නීතිය බවට පත් කළ හැකිද දැන් මේකත් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඇසිය යුතුව තිබුණු ප්‍රශ්නයක් ඊළඟට දැන් මේ සියල්ලටම හේතුව වශයෙන් මේ අධිකරණ විශ්වවිද්‍යාල සංශෝධනයට ඉදිරිපත් කරන්නේ ලංකාවේ ව්‍යාපාර වශයෙන් මේ කෘෂිකර්මීය කර්මාන්ත ඒ වගේ ක්ෂේත්‍රයේ මේ ක්ෂේත්‍රයන් කඩාවැටලා තියෙනවා මේවාට ඉන්වෙස්ටර්ස්ලා ඉන්නේ නැහැ මේවාට ආයෝජකයෝ ඉන්නේ නැහැ පිටරටින් හෝ මේ රටින් එතකොට මේ ආයෝජනය වැඩි කර ගැනීම සඳහා තමයි මේක කරන්නේ කියලා එතකොට මූලික නීතිමය මූලධර්ම නැති රටක් වඩා ආකර්ෂණීය වෙයිද ආයෝජකයන් මම අපි ඉස්සර කතා කරේ මූලික නීතිමය මූලධර්ම ඒක වඩා හොඳ තත්ත්වයක් හැටියට සලකයිද පිටරට ආයෝජකයෝ හෝ මේ රට ආයෝජකයෝ ඒ කියන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට ඔවුන්ට අවසාන වශයෙන් ජනාධිපතිතුමාගෙන් හැරෙනවා මිස නීතියේ ආරක්ෂාවක් නැති වෙනු තැනක ආයෝජන වැඩි වෙයිද අඩු වෙයිද එතකොට ආයෝජන තියනටත් වඩා අඩු වෙනවා නම් ඒක තියෙන ප්‍රශ්නයක් තවත් උග්‍ර කිරීමක් නෙවෙයිද ප්‍රශ්නයට විසඳිය යුතුව තිබුණු ප්‍රශ්නය මගහැරලා දාලා වෙනත් ආකාරයකට යන්නේක තුලින්
ලංකාවේ ආර්ථික වශයෙන් වඩා අගතිගාමි තත්ත්වයක් නරක තත්ත්වයක් තවත් උග්‍ර වෙයිද නැද්ද කියන ප්‍රශ්නය. මේ අනුව අධෛර්යමත් කිරීම ආයෝජකයන් අධෛර්යමත් කිරීම එන්ටර්ප්‍රනර්ස් තමුගේ ව්‍යායාමයේ මාර්ගයෙන් තමු ව්‍යාපාර හදන්න ව්‍යාපාර හදන්නන්ගේ ධෛර්යය වැඩි වෙයිද අපිට ආරක්ෂාවක් තියනවා කියන දේ උඩ එහෙම නැත්නම් ඒක තවත් අඩු වෙයිද අපිට දේශපාලන හෝ වෙන හේතු මත මිසක් වෙන ආකාරයකට මේව පවත්වාගෙන යන්න බෑ කියලා විශේෂයෙන්ම කාරණා දෙකක් මත උනා කොන්ත්‍රාත් වගේ දෙයක් ක්‍රියාත්මක කර ගැනීමට ලංකාවේ විශාල දීර්ඝ කාලයක් යනවා ඒ අනුව ලංකාව ඉන්නේ ලෝකයේ රටවල් අතර 165 කියන තත්ත්වයේ කියලා එතකොට ඒක අඩු කරන්න පුළුවන්ද අධිකරණයේ ශක්තිය වැඩි නොකර ශක්තිය කියලා කියන්නේ පුද්ගලයන්ගේ ප්‍රමාණය විතරක් නෙවෙයි අධිකරණයට තමන්ව පරිපාලනය කිරීමට ගැනීමට හැකියාව හදලා එම හැකියාව තුලින් අධිකරණය ශක්තිමත් කිරීමකින් තොරව මේ කාරණාව කළ හැකිද කියන එක මේ සියල්ලින්ම මතුවන්නේ ජනතාවගේ ආරක්ෂාවට නීතිමය රටාව අවශ්‍යද නැද්ද කියන එක මේකයි ප්‍රධානම ප්‍රශ්නේ රටක නීතිමය රටාව අයින් කරලා පුද්ගලික කොච්චර හොඳ හෝ කොච්චර දක්ෂ පුද්ගලයෙකුට වුණත් බලය පැවරීම තුලින් නීතියෙන් කළ යුතු වැඩ නීතියක් නැතුව කිරීමට ඒක හේතු වෙනවද වඩා ක්‍රියාශමක වඩා සැලසුම්දායක වඩා ක්‍රමානුකූල වැඩි වශයෙන් කාටත් රට පුරවැසියාටත් හැම කෙනෙකුටම විශ්වාසය තිබිය හැකි තත්වයක් ඇතිකරන්න මේවා උදව් වෙනවා දැන් මේ ප්‍රශ්න ඇමතිතුමා පැහැදිලි කළ යුතු ප්‍රශ්න මොකද මේ පනත නිකම්ම 19 නැති වුණු කරන නිසා 18 නැවත ගැනීම සඳහා 20 ඇති කරුවාය කියනවා වගේ නිකම් මේ ගණන් හදනවා වගේ විදිහට කියපුවාම මේවායි තියෙන බැරෑරුම්කම නැතුව එතකොට ජනාධිපති නිරිඥයෝ වගේ කෙනෙක්ගේ මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ කෙරෙන වැඩේ බරපතල නම් මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම කියන්නේ මහා බරපතල කාර්යයක් ඒ බරපතල කමට සාධාරණය කිරීමට හේතු ඉදිරිපත් කරන්න ඒවා අයි කියන්නේ ලංකාව මේ ප්‍රතිපත්ති පිළිගන්න රටක් නීතියේ මූලධර්ම හැටියට මුල් බහලා තියෙන ප්‍රතිපත්ති පිළිගන්න රටක්ද ඒක ප්‍රතික්ෂේප කිරීම මාර්ගයෙන් ආර්ථිකය දියුණු කරන්න හදන රටක්ද කියන කාරණාව ඉතා වැදගත් දෙයක් බවට පත් වෙනවා